හෙලෝ වෙල්කම් ටු ශානි බ්ලොග්ස්. අද මේ අපි පිටත් වෙන්නේ ටිකක් දුර ගමනක් යන්න. මේ අපි කොළඹින් පිටත් වෙන වෙලාව ටිකක් උදෙන්ම යන්න කියලා හිතන් හිටියද උදේ 8 විතර වුණා අපිට පිටත් වෙන්න. ඔහොම ගිහින් බලමුකෝ අපි කොහෙද මේ යන්න පිටත් වෙන්නේ කියලා. අපි ඉතින් යන අතරේ අපි දෙන්නගේ වීඩියෝ එකක් පොඩ්ඩක් ගත්තා මතකයක් හැටියට තියාගන්න. ටිකක් දුර ගමනක් නිසා පොඩ්ඩක් කතා කර කර යන්න කියලා තමයි බැලුවේ. දැන් මේ පරිසරය දැක්කම හිතා ගන්න පුළුවන්නේ කොයි පැත්තටද මේ යන්නේ කියලා. කොළඹින් ටිකක් ඈතට මධ්‍යම පළාතට. ඒ කියන්නේ මේ අපි නුවර එළිය යන ගමන්. වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක මං අයින් කරේ නැත්තේ ඔයාලට තේරෙන්න කොච්චර හුලඟක් තියෙනවද කියලා. කොළඹ වගේ නම් නෙමෙයි. හිතට වගේම ගතටත් හරිම සුවදායක පරිසරයක් තමයි නුවර එළියට ලං වෙන්න තිබ්බේ. ඔය යන අතරමඟ අපිට බිංගේකොත් හම්බුණා. මේ බලන්නකෝ. අපි හරි ආසාවෙන් මේක පහු කරේ. ඔන්න අපි බිංගේෙන් එළියට ආවා. දැන් තමයි අපි නුවර එළියට ඇතුල් වෙන්නේ. එන්ට්‍රස් බෝඩ් එකක් තියෙනවා. අප්‍රේල් වල වසන්ත සැනකෙළිය පටන් ගත්ති ගහපු බෝඩ් එකක්. එතනින් ඉතින් හැමෝටම තේරෙනවා අපි දැන් නුවර එළියට ඇතුල් වෙනවා කියලා. මට ඇත්තටම ඕන වුණා ඔයාලට මේ වටේ තියෙන පරිසරයේ සුන්දරත්වය පෙන්වන්න. පින් ස්ක්‍රීන් එකෙන් වීඩියෝ වෙන හින්දාද මන්දා චුට්ටක් බ්ලර් වගේ පේවුණාට වටේ පොඩ්ඩක් පේන විදියට මම වීඩියෝ එක ඇල්ලුවා. මම මේ vlog එක කොටස් 3-4කට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට හැමෝටම Tamanට යන්න ඕන තැන ආනුව වීඩියෝ එක බලන්න ලේසියිනේ. නැත්තම් ඉතින් පැය ගණන් වීඩියෝ බලන්න ගියාම හරිම බෝරින්නේ. මේ අපි යනකොට දෙයක් ඇක්සිඩන්ට් එකක්. ඔන්න දැන් තමයි අපි නුවර එළිය ටවුන් එකට ආවේ. අපි ඊට පස්සේ එන්ජොයි කරේ කොහොමද කියලා ඔයාලට ඊළඟ වීඩියෝ ගේන්නම්කෝ.